CS TV ලෝකම දකින ඔබේ ඇස අපි දරුවන්ට මේ පොතපතේ තියෙන දේවල් උගන්වන්න පාසලේදී වගේම ගුරුවරු වගේම දෙමෝපියනුත් gederdit උත්සාහ කරනවා පරිසරයෙන් ඉගෙන ගන්න සරලව ඉගෙන ගන්න පුළුවන් දේවල් පොතපතේ තියෙනවායි පින්තූර තියෙනවා අපේ ගෙදර කාමරයට ගිහින් ලයිට් එකක් දාලා දරුවට මේ දේවල් කියලා දෙනවා හැබැයි එළියට බැස්සොත් පුට ඕන තරම් පරිසරයෙන් දරුවට ඉගෙන ගන්න දේවල් හොයා ගන්න පුළුවන් සත්තු ගැන ඉගෙන ගන්නකොට ඡායාරූපයක් පෙන්වනකොට වඩා කොච්චර මේ දේවල් වටිනවද අපි මේ කාලේ ඒක ප්‍රයෝජනට ගන්නේ කොහොමද අපි මේ ගැන කතා කරමු වන උපදේශිකා සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන උපදේශක හිරෝෂා සිප්‍රබාද මහත්මිය සමගින් කොහොමද හිරෝෂා මහත්මිය මේ දරුවන්ගේ පොතපතේ තියෙන දැනුම ඉගෙන ගත යුතු දේවල් මේ පරිසරයත් එක්ක එකතු වෙලා ගෙදරදී අම්මට තාත්තට සරලව කියලා දෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගන්නේ මේ වගේ නිදහසක් ලැබිලා තියෙන කාලෙදී දැනුම අම්මල තාත්තලට ඒක ප්‍රායෝගිකව පෙන්වන්න තමන්ගේ පරිසරය තුළ කුස්සිය මොනවාද තියෙන්නේ වත්ති මොනවාද තියෙන්නේ විවිධ කාමරේ මොනවාද තියෙන්නේ මෙන්න මේ හැම දෙයක්ම අත්විඳින්න පුළුවන් ප්‍රායෝගිකව හැම ඉන්ද්‍රියක් හරහාම දේවල් අපි දරුවාට දුන්නොත් තමයි දරුවගේ මත්ස්‍ය ශක්තිය වැඩි වෙන්නේ කියන එක අපි දෙගන්න දෙයක් හොඳ අවස්ථාවක් ලැබුණ අම්මල තාත්තලට මේ කාලෙදී මේ දරුවොත් එක්ක මේ කියපු දේවල් පරිසරයෙන් අත්විඳින්න ලබා දෙන්න. එතකම මේ දේවල් සුවඳ බලලා අල්ලලා උදාහරණයක් විදිහට ගත්තොතින් අපි ප්‍රාථමික අධ්‍යාපනයේ තියෙනවා වයනය කියන පාඩම මං හිතන්නේ ක්‍රිෂාන්. ඉතින් එතකොට මේක සිනිදු බව, ගොරෝසු බව ඒ දේවල් අපි ලියා ගන්නවා, අඳිනවා. නගරබද ඉන්න දරුවන්ට මේ දේවල් අත්විඳින කාලය වෙලා වාඩි. මොකද අම්මා තාත්තා රැකියාවට යනවා, ගෙදර එන්නේ හැ වෙලා. එතකොට ඒගොල්ලන්ට පරිසරයට එළියට යන්න වෙලාවක් නැහැ. මොකද ඉතින් ඔන්න ඔය කියපු කරුණු කාරණා අම්මා තාත්තටත් පුළුවන් පොඩ්ඩක් මං හිතන්නේ දැන් කාලයකට කලින් ඉගෙන ගත්ත දේවල්නේ පොඩ්ඩක් දරුවන්ගේ පොත අරන් බලලා. මම මෙන්න මේ දේවල් මගේ දරුවට පුළුවන් නම් මට මේක ප්‍රායෝගිකව පෙන්වන්න ඇත්තටම පෙන්වන්න මේක මට මේ කාලේ කරන්න පුළුවන් දෙයක් කියලා පොඩි අවබෝධයක් ගන්න එක දරුවා වත්තට එක්කගෙන ගිහිල්ලා මලක් අත ගන්න දීලා මේ හරි සිනිදුයි කියන එක ඒ වගේම අපි කළු දෙයක් අත ගන්න දුන්නට පස්සේ පර්ශයෙන් මේක වෙනස දැනෙනවා ඒක පොතේ ලිව්වට වඩා හොඳටම මතක හිටියේ මං හිතන්නේ මේ පර්ශයෙන් ගන්න අත්දැකීම ඒ බුද්ධියේ අවබෝධය මං හිතන්නේ ගොඩාක් මතක තිනවා පුංචි දරුවන්ට වෙලාවක් තිබුණේ නැහැ අපේ අම්මලටත් වෙලාවක් තිබුණේ නැහැ දරුවොත් එක්ක තමන්ගේ ඉරුම් පිහුම් කටයුතු වලදී දරුවව තියාගෙන ඒ දේවල් කරන්න අම්මා ඉක්මනට උදෙන් ඇවිල්ලා කෑම එක හදලා වැඩට යන්න යනවා නිසා වෙලාවක් තිබුණේ නැහැ මෙන්න දැන් තියෙනවා වෙලාව පොඩ්ඩක් හදනකොට ඒ වෙලාවට මොනවද අපි දාන්නේ මොනවද තුන පහ විදියට දාන්නේ එක්ක විශේෂ කරුණක් විදියට තියෙන ප්‍රාථමික අධ්‍යාපනය ඒ නිසා පුතාද දුවද කියන නැහැ ළඟ තියාගෙන කෑම එනකොට මෙන්න මේ ව්‍යංජනින් හදද්දි දාන්නේ මේවා එතකොට අමුවෙන් අපිට ආහාරයට ගන්න පුළුවන් මොනවද ඔය අල්ලන බලන්න මේක අපිට සලාඩ් එකක් විදියට අපිට සලාදයක් විදියට ගන්න පුළුවන් ආහාර මොනවද ඒ වගේමයි ක්‍රිෂාන් අනිවාර්යෙන් බොහෝ ද්‍රව අපේ දාන්නේ නැහැ ඒ කාලෙ තිබිච්ච උපකරණ කුල්ල මෝල් ගහ වංගෙඩිය හිරමනේ මේ දේවල්ද දන්නේ නැති තරම් ගෙදර තිබුණත් දරුවන්ට ඒව දැකලා ඒ දේ අත ගහලා දැනුමක් ගන්න කාලයක් නැති තරම් ඒ නිසා මම අපේ ආදරණීය අම්මල තාත්තලට කියනවා මේ දරුවන්ට මේවා ප්‍රායෝගිකව පෙන්වන්න මේ කාලේ උපරිමෙන් ප්‍රයෝජනෙට ගන්න ගෙවත්තට ගියාට පස්සේ මේ කොළ කන හැටි පණුව කොළ කනවද කියන එකත් සමහර දරුවෝ දන්නේ නැති තරම් අහලා තියෙනවා එයාලා දැකලා නැහැ සජීවීව මේ දේ සිද්ධ වෙන හැටි ඉහිලා පෙන්වන්න පැලයක් ලොකු වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න මේ දේවල් පොතේ රූප සටහන් වලින් විතරක් ඇඳට වැඩක් නැහැ. අස්වැල් වල තියෙන වටිනකම දැනෙන්න නම් එයාට ඒව අල්ලන්න අත ගන්න දෙන්න. රැට් පොඩ්ඩක් එළියට එක්කගෙන යන වෙන දවස්වල නම් අම්මලා වැඩ ඇරිලා ආපු ගමන් හන්සියට කෑම කාලා නිදා ගන්නවා. ඉතින් රැට් පොඩ්ඩක් දරුවත් එක්ක එළියට එක්කන් ගිහිල්ලා ගෙදර තියෙන ලයිට්ස් ටික ඔක්කොම ඔෆ් කරලා කළුවරේ දරුවව තියාගෙන අහස පෙන්නන කොච්චර ලස්සනද කියන එක මේ විදියට අහස දිහා බලලා නැති දරුවොත් ඉන්නව වෙන්න පුළුවන් කළුවර වෙලාවක මොකද නිසා අම්මල තාත්තලට මම ආදරෙන් කියන්නේ මේ හැඟීම් මේ දැනීම් දරුවට දෙන්න ඕනේ එහෙම නැති වුණොත් මේ දරුවා රොබෝ කෙනෙක් වගේ යාන්ත්‍රික කෙනෙක් වෙන්න බලනවා ඉතින් ඒ නිසා ඒ හැම දෙයකින්ම මුදවන්න නම් මේ පොතපතින් ගන්න දැනුම ප්‍රායෝගිකව පෙන්වන්න
දෙක පියාගන්න කියලා එයාට ඇහෙන ශබ්ද මොනවද කියලා අහන්න. ඒ ශබ්ද පිට කරන සත්තු කවුද? භාණ්ඩ මොනවද? එහෙමත් නැත්නම් වාහන මොනවද කියලා අහන්න. දරුවා බොහොම යහපත් ඒ වගේම නිෂ්කලංක කෙනෙක් කරන එක දරුවාගේ අනාගතයට හොඳයි. මේ ගත වෙන මේ කාලේ උපරිම ප්‍රයෝජනයක් අරගෙන අපිට පාඩුවක් උනේ නැහැ කියලා හිතන තත්ත්වෙට අම්මා තාත්තගෙන් දරුවන්ට මේ නිවාඩු කාලේ උපරිම දේවල් දෙන්න. පොතපතෙන් විතරක් දරුවා ඉගෙන ගන්නට මදි. මේ ලෝකෙ ඇත්තටම මේ දේවල් තියෙනවා. ඒ දේවල් අපිට දැනෙනවා කියන එක දරුවෝ ඉගෙන ගන්න ඕනේ පිෂා. එතකොටයි දරුවෝ අනිවාර්යෙන්ම මේ දේවල් සමග ඉදිරියට යන්න, මේ දේවල් ගැන හොයන්න බලන්න, අලුත් නිනයම් කරන්න ඉදිරිපත් වෙන්න. ඔබට මේ දේවල් කරන්න දවසේ පැය 24න් පැය භාගයක් වෙන් කරගත්තොත් ඇති ටිකක් උනන්දු වෙලා දරුවත් එක්ක මේ කටයුත්ත ටික කරන්න. අපි තවදුරටත් ඔබේ ජීවිතයට වැදගත් වෙන දරුවත් එක්ක ඔබේ ජීවිතය දරුවගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපනය කොයි ආකාරයෙන්ද ලබා දෙන්නේ? මේ පිළිබඳව අපි කතා බහ කරමු. මනෝ උපදේශිකා සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන උපදේශිකාවක් විදිහට කටයුතු කරන පෙරෝෂා සෙපරමාද මහත්මිය සමගින් තවත් ඉදිරි දිනයකදී ඔබතුමියටත් බොහොම ස්තුතියි අද දවසේදී අපිට මේ දැනුම ලබා දෙන්න ඔබ සමගින් සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. අපි ඉදිරි දවසක හපව් මුණ ගැහෙමු. මේ වගේ වටිනා වීඩියෝස් නැවත නැවත ඔබට නරඹන්න පුළුවන් අපේ CS TV නාලිකාව subscribe කිරීමෙන්.